අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිත හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොව අති ආකර්ෂණීය ක්‍රිකට් තරගාවලිය 20x20 ලෝක කුසලානය අදිනරඹෙයි අද සිට පුරා දින 27ක් පන්දුෙන් පන්දුව තරගාවලියේ උණුසුම සියත ටීවී තුලින් සජීව විකාශය අද පස්වරු 2:30 සිට ඉන්දියා දීවරින්ගේ මෙරට මුහුදු සීමා ආක්‍රමණයට එරෙහිව උතුරේ දීවරින් දැවැන්ත විරෝධතාවයක 21 වනදා සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් විවෘත කිරීමට සූදානම් උපුල් රෝහණ කියයි එක ගුරුවරයෙකුට හරි අතක් තියලා තිබ්බොත් ඒක ලේසියෙන් අතාරින්න නැහැ මහින්ද ජයසිංහ පවසයි कोविड आसादितीन सह मरण वार्ता में अडुवाक विशेषज्ञ वैद्य वरुण कियाई ये कोविड मरण विसितुनाक केरल प्रांतेट अधिक वैसी दहस गणन कवतेन मक आयतने निष्पादने करने कोविड प्रतिनाशक औषधेट आसियावेन इहले इल्लुमाक अद प्रथम अवधाने क्रीडा पोताक वेता अति आकर्षणीय दैवंत क्रिकेट सेनेकेलिया විසයිවිස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වනවා අද සිට පුරා දින 27ක් ක්‍රිකට් උණුසුමෙන් ලොවම ඒකාත්මික වනු නොඅනු මානයි තරගාවලියේ පන්දුෙන් පන්දුව සියලු තොරතුරු එසෙනින් ඔබ සමීපයට ගෙනෙන්නේ මෙවර විසයිවිස ලෝක කුසලානේ නිල විකාශක සියත ටීවී අප නාලිකාවයි නවින තාක්ෂණයේ මුසු කරගත් ඩයලොග් ක්‍රික් ස්ටුඩියෝ හිසිට ශ්‍රේෂ්ඨී ප්‍රවීණෙන් සහ ක්‍රිකට් විචාරකයන් සමග ගෙනෙන සජීවී තරඟ විකාශය අද පස්වරු 2:30 සිට සියත ටීවී තුලින් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. මුළු ලෝකෙම බලා සිටි වසරේ දෙවැන්තම ක්‍රිකට් සැණකෙළිය වන පන්දුවාර 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙනවා. තරගාවලිය අද සිට නොවැම්බර් 14 වෙනිදා දක්වා පැවැත්වෙනවා. සුපිරි කණ්ඩායම් 12ට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ දෙකක් අද පැවැත්වෙන අතර පළමු තරගයට එක්වන්නේ ඕමානයේ සහ පැපුවා නිව්ගීනියාවයි. දෙවන තරගය බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිතයි. සුපිරි කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8ක් ඇතුළත්. පළමු කණ්ඩායමට ශ්‍රී ලංකාව, නැම්බියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය ඇතුළත් වෙනවා. දෙවන කණ්ඩායමට ඇතුළත් වන්නේ බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගීනියාව සහ ඕමානයයි. එහිදී සෑම කණ්ඩායමක්ම සිය අනිකුත් කණ්ඩායම් සමග තරඟ වදින අතර කාණ්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් 12ට එක්වනවා. සුදුසුකම් ලබා සිටින පළමු කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව්පිල ඇතුළත්. දෙවන කාණ්ඩයට අයත් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, නව සීලන්තය සහ ඇෆ්ගනිස්තානයයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු සුදුසුකම් ලැබීමේ තරඟය හෙට පැවැත්වෙනවා. ඒ නැම්බියාව සමගයි. ශ්‍රී ලංකාව සමග දෙවන තරඟය සඳහා ලබන 20 වනදා එක්වන්නේ අයර්ලන්තයයි. 22 වනදා ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තෙවන තරගය පැවැත්වෙනවා. මෙවර පන්දුවාර 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අප නාලිකාවයි. පන්දුවාර 20x20 ලෝක කුසලානේ තරඟවල උණුසුම පන්දුවෙන් පන්දුව ඔබ වෙත සමීප කිරීමට සියත අප සූදානමින් සිටිනවා. තරගාවලියේ සජීව විකාශය සඳහා සියත ක්‍රික් ස්ටුඩියෝහි සූදානමයි මේ. පන්දුවාර 20 ලෝක කුසලාන මහා ක්‍රිකට් සංග්‍රාමය අදින් ආරම්භ වෙනවා. අද දින සිට පුරා දින 27ක් මුළුල්ලේ තරගාවලියේ සියලු තොරතුරු සජීව ලෙස ඔබ වෙතට ගෙන ඒමට අප සූදානම්. ඒ සඳහා සූදානම් කර ඇති ක්‍රික් ස්ටුඩියෝ නවතම මැදිරි සංකීර්ණයයි ඔබ මේ දකින්නේ. प्रवीण क्रीडक क्रीडा विचारक क्षेत्रे प्रवीण रसा अपगे क्रिक स्टूडियो सिट तरंगावलिये सियलु उनुसुं तुरुतुरु ओबवितट तिलिन करन्नट सूदानम විශේෂඥ විස්තර විචාරයන් සමග තරගාවලිය පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් ඔබ වෙත ගෙනීමට ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකින් සූදානමින් සිටිනවා. ඒ අනුව අද පසුරු 2:30 සිට විශේෂඥ විස්තර විචාරය ආරම්භ වීමට නියමිත අතර කැලුම් ශ්‍රීමාල් මහතා අද දින ක්‍රික් ස්ටුඩියෝ මෙහෙවලු ලබනවා. ඒ වගේමයි අමතක කරන්නට එපා. ලෝක කුසලානේ උණුසුම තවත් තීව්‍ර කරමින් ක්‍රික් ස්ටුඩියෝ සිට වටිනා ත්‍යාග ඔබ වෙතට තිලින කරන්නට සියත අපි සූදානම්. ආරාධනා කරනවා රැඳෙන්න සියත සමග සියත එක්ක ක්‍රිකට් දිනවමු.
ICC T20 World Cup 2021 සියත එක්ක ක්‍රිකට් දිනවමු. එළඹෙන 21වනදා සිට සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් විවෘත කිරීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ අතර කොවිඩ් රෝගීන් සහ මරණ වාර්තා වීමේ ශීඝ්‍ර අඩුවක් වාර්තා වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් දහසකට අඩු සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබු අතර එම සංඛ්‍යාව 649ක්. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 531070ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලෙන් 492305 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස් ආසාදිනිය වීම හේතුවෙන් තවදුරටත් පුත්කලෙන් 25203 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරුන් සහ ළමා සුරකුන් මධ්‍යස්ථානවල සේවය කරන පාලිකාවන් දස දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වූ බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. ඊයේ මෙරටින් COVID මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 13472ක් දක්වා ඉහළ ගියා. හොමකම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. හොමකම මූලික රෝහල මේ වෙනිට වසර එකමාරක් පමණ කාලයක් කොවිඩ් රෝහලක් වශයෙන් කටයුතු කරනවා. නමුත් මේ වෙනිට රෝගීන් ඇතුළත් වීම විශාල වශයෙන් අඩු වී තිබෙනවා. රෝගී සංඛ්‍යාව ඉතාමත් විශාල අඩුවීමක් දැන් දක්නට ලැබෙනවා. දෛනිකව රෝගීන් පැමිණීම සාමාන්‍යයෙන් 5-10ක් අතර ප්‍රමාණයකට අඩු වී තියෙනවා. ඇත්තටම කොවිඩ් මරණවල විශාල අඩුවක් තියෙනවා. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිතව එළඹෙන 21වනදා පාසල් විවෘත කිරීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමේ සභාපති උපල් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ ආණුමඩුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් එළමෙන 21වනිදා දිවයින පුරා තියෙන ළමුන් 200ට අඩු පාසල්වල පහ ශ්‍රේණියෙන් පහළ පන්ති ආරම්භ කිරීම සඳහා සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණේ පරිදි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මේ වෙනකොට ඒ සම්බන්ධව ලිඛිත චක්‍රයක නිකුත් කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා 21වනිදා සාර්ථකව පාසල් ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. නිරන්තරයෙන් සෞඛ්‍ය අංශය ඒ සම්බන්ධව අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම සෞඛ්‍ය දාරින් සහ මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් අවශ්‍ය සියලුම සහයෝගය සඳහා ලබා දෙන්නට තීරණයකට එළඹුණා. ඉන්දිය දීවරයෙන් මෙරට මුහුද සීමාව ආක්‍රමණය කිරීම අද යේ සිට සිදුවන්නක් නොවේ. දශක ගණනාවක් සිට ඉන්දිය දීවරයෙන් සිදු කරන ශ්‍රී ලංකා මුහුද සීමා ආක්‍රමණය මෙරට දීවරයන්ට මරු පහරක් වී තිබෙනවා. දිනෙන් දින ඉහළ යන ඉන්දිය දීවරයන්ගේ ආක්‍රමණයට එරෙහිව අද උතුරේ දීවරයන් දේශපාලඥයන් සමග එක්ව දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. ඉන්දිය දීවරින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍ය සම්පත නෙලා ගැනීම නිසා මෙරට දීවරින්ට ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා. වසර ගණනාවක් පුරා මේ ගැටලුව විටින් විට පැන නැගුණු අතර මෙම නීති විරෝධී මසුන් ඇල්ලීම නිසා ඉන්දු ශ්‍රී ලංකා දීවරින් අතර මහා මුහුදේදී දරුණු ගැටුම් පවා ඇති වුණා. ඉන්දිය දීවරින්ගේ මෙම ආක්‍රමණයන් වැළැක්වීමට නාවික හමුදාවටද නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට සිදුව තිබෙනවා. අනවසර ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන ඉන්දිය බෝට්ටු 100 ගණනක් ශ්‍රී ලංකා දීවරින්ට තර්ජනය කරමින් මෙරට මත්ස්‍ය සම්පත නෙලා ගැනීම බරපතල ගැටලුවක් වෙමින් පවතිනවා. පසුගිය කාලයේ මේ ගැටලුව තරමක් යටපත්ව පැවතුනද මේවන විට යලිත් ඉන්දිය දීවරින් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිටින බවටයි ශ්‍රී ලංකා දීවරින් චෝදනා කරන්නේ. මෙලෙස ඉන්දිය දීවරින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයන් ඇල්ලීම නවතා දෙන ලෙසට බල කරමින් උතුරු පළාත් දීවරින් මේවන විට දැවැන්ත විරෝධතාවයක නිරතව සිටිනවා. මුලිතව සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු 100ක් පමණ යොදා ගනිමින් එම විරෝධතාවය පැවැත්වෙන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. විරෝධතාවයේ නිරත ශ්‍රී ලංකා දීවරින් පවසන්නේ මෙරට දීවරින්ට ඉන්දිය දීවරින් පහර දීම සහ දීවර ආම්පන්නවලටද ඉන්දිය දීවරින් හානි සිදු කරන බවයි. මීට මැදිහත් වී වහාම මෙම තත්ත්වය සමතයකට පත් කර දෙන ලෙසට උතුරේ දීවරින් රජෙන් ඉල්ලා සිටිනවා. මෙම විරෝධතාවයට ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. ගුරුවරයෙකුට හෝ විදුහල්පතිවරයෙකුට කිසියම් හානියක් සිදු කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. මේ අතර අධ්‍යාපන සුදුසුකම් නැති අය ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය මර්ධනය මගින් අත්හිටුවීමට උත්සාහ කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා රජයේ සමග පැවැත්වූ සියලුම සාකච්ඡා මේ වන විට අසාර්ථක වී තිබෙනවා. ගුරු විදුහල්පති සංගම් දිගින් දිගටම රජයට කියා සිටින්නේ ලබන බ්‍රහස්පතින්දාට පෙර නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. එසේ නොවනොත් පාසල් කටයුතු සඳහා සහභාගී නොවන බවද ගුරු විදුහල්පති සංගම් පවසනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර අදට දින 98ක් ගත වෙනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිස් ගුරු විදුහල්පති පති වෘත්තීය ක්‍රියාමාර්ගයේ මර්ධනෙන් අත්හිටුවීමට උත්සාහ දරන බවයි අධ්‍යාපන සුසුකම නැති වුණ අද අපි මේක හොඳින් නැත්තම් නරකින් අද මේ රටේ දෙලසහ 47000කට කාර්යජන කරන අපි කියන මහත්තයෝ කවුරුත් එක්ක හැප්පුණා වගේ නේ ගුරුවරුන් එක්ක හැප්පෙන එක අපි ඉන්න ඔබතුමල්ලත් එක්ක මේ රටේ ගුරුවරය වෙනුවෙන් මර්ධනය කළ එක ලේබිඳක් හෙලෙව්වොත් අපි මේ රටේ සමස්ත සමගි ජන බලවේගය තමුන්නාන්සෙල තනි කරන්නේ නැහැ සරත් වීරසේන මහත්තයාගේ තර්ජන වලටවත් එක එක කාඩ්බෝඩ් වීරයන්ගේ පාර්ලිමේන්තුවේ මැති ඇමතුරුන්ගේ තර්ජන කරවලටත් උෘත්‍ය සංගම් එහෙම දන ගස්සන්න ඉඩ දෙන්නේ නැහැ. ඇමතිවරු මොකද්ද කියන්නේ මුළු ලංකාවටම උගන්වන්න එක ගුරුවරයෙක් අතින. එක ගුරුවරයෙක් හිටියොත් මුළු ලංකාවට උගන්වන්න පුළුවන්. සමහර ආණ්ඩු පක්ෂ ඇමතිවරු ඉන්නවා අඩු ගානේ ගුරුවරයෙකුට කතා කරන්නවත් දන්නේ නැති අය ඉන්නවා. ඒ වගේ අය ඉන්නකොට මේ රටේ ආණ්ඩුවක් කරන්න බෑ. අධ්‍යාපනයේ බාරව ඉන්න ඕනේ අධ්‍යාපනයේ දන්න කෙනෙක්. සෞඛ්‍ය පුරිබඳ ඉන්න ඕනේ සෞඛ්‍ය ශේෂය දන්න කෙනෙක්. දේශපාලුවන්ගේ දරුවෝ ටික අපි දන්නවා ඉන්නේ පිට රටවල් වල මේක අවසන් කර ගන්න පුළුවන් නම් දෙමව්පියෝ 10 15 වල අර එකතු වෙලා පාරට බහැලා උද්ඝෝෂණය කරන් මේ ප්‍රශ්න ඉක්මනින් විසඳලා අපි දරුවන්ට අධ්‍යාපනයේ යථාවත් කරන්න කටයුතු කරන්න කියලා එහෙම නැතුව ගුරුවරයාට විදුහල්පතිවරයාට එරෙහිව ඔබ මේ දේශපාලුවන්ගේ වමනාවට සිවිය මොරා ගන්නවා නම් ඒක අනිටු ප්‍රතිවිපාක වලට මොන දෙන්න වෙන්නේ ඔබේ දරු පැටවුන් තමයි කියලා අපිට කියන්න තියෙනවා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට පාලනය වන භගවන්තලාව ධර්මකීර්ති විද්‍යාලයේ මේ මාස 21 වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා දෙමව්පියන් එක්ව පාසල පිරිසිදු කිරීමේ කටයුතු අද සිදු කළා. දැන් රටවට අපුවත් කිහිපයක් කැටියෙන්. සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩමාණික්‍ය රැගත් පෙරහර අද උදැසන දීඝපාපී රජමහාවිහාරයෙන් ගමන් ආරම්භ කළා. පෙරහර හෙට දිඹුලාගල රජමහාවිහාරය වෙත වැඩම කිරීමට නියමිතයි. සුරකිමු ගංගා වැඩසටහන යටතේ කැලණි මැණික් වලවේ ගංගා ආශ්‍රිතව ජීවත් වන වැසිකිලි පහසුකම් නොමැති අඩු ආදායම්ලාභී පවුල්වලට වැසිකිලි ඉදිකර දීම සඳහා පරිසර අමාත්‍යාංශය රුපියල් මිලියන 19ක් මේ වසරේ දීවෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන යටතේ වලවේ ගංගා ආශ්‍රිතව ජීවත් වන පවුල් සඳහා මුදල් ආධාර ලබා දීම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ සිදු කෙරුණා. ජනතාවට සිය ආර්ථික භෝග සහ නිෂ්පාදන නිසිකලට වෙළඳපළට රැගෙන යාමට සහ දෛනික ප්‍රවාහන ගැටලු වළක්වා ගැනීමට ඔවුන්ගේ ආර්ථිකයේ නගා සිටුවීමේ අරමුණින් මුන්දලම සහ සත්‍යාකුලම නව පාලම විවෘත කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන් මෙම පාලම විවෘත කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 4කට ආසන්නයි. පසුගිය යහපාලන රජයේ සමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර පසුව අතරමඟ නතර කෙරුණු මාරවිල තල්විල පාලම වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු යළි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ පාලම සම්පූර්ණයෙන්ම සාදානිම කෙරුණා. මෙලෙස සාදානිම කළ පාලම මහජනතාවගේ භාවිතය සඳහා විවෘත කිරීමට කටයුතු කර නොතිබූ බැවින් එම පාලම ඊයේ දින විවෘත කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අපුහමි මහතා කටයුතු කර තිබෙනවා. ජනතාව විසින් තමන්ට කළ ආරාධනාවකට අනුව අදාළ පාලම විවෘත කිරීමට කටයුතු කළ බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වල තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගාල සහ මාතර මුහුදු ප්‍රදේශවල අද උදෑසන මුහුද රළු ස්වභාවයක් ගත් ආකාරයයි මේ. බස්නාහිර මධ්‍යම වගේ පළාත්වල විටින් විට වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව වයඹ බස්නාහිර සහ ගාල මාතර වගේ දිස්ත්‍රික්කවල උතුරු උතුරු මැද වගේ පළාත්වල වැසි වාර කීපයක් යන්න හැකියාවක් තියෙනවා. දිවිනේ සෙසු පළාත්වල වැසි රහිත කාලගුණයක් තමයි තියෙන්නේ. සුරංගී වේගය වැඩි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරු උතුරු මැද මධ්‍යම කඳුකරේ බටහිර බෑවම ඊට අමතරව දකුණු සහ ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල සුරංගී වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අයවැයට තියෙන තවත් දින කිහිපයක් පමණයි. අයවැයෙන් ජනතාව ඉල්ලන්නේ මොනවද කියලා අප සොයා බැලීමක් සිදු කළා.
අපේ රටේ දේශීය කර්මාන්ත නංවන්න මොන තරම් කතා කළත් එහෙම අපනයනය දක්වා වැඩි දියුණු කළ ප්‍රමාණය 11ක් බව අප දන්නවා. ගෙවුණු මාස කීපය තුළ අපේ රටට කිරිපිටි හිඟයක් ඇති වුණා. තාමත් එහෙමයි. කිරිපිටි අප ආනයනය කරනවා. දේශීය කිරිගොවීන් හිටියත් අපිට ප්‍රමාණවත් තරම් දියර කිරි නිෂ්පාදනය කරගන්න අදටත් හැකියාව නැහැ. කිරි එළදෙනුන් ආනයනයේ සිට ඊට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. සමහර කාලවල අප රටට කිරි එළදෙනුන් ආනයනය කළෙත් කොමිස් බලාගෙන. ඊට පහසුවෙන් දියර කිරි වලින් පෝෂිත රටක් හදන්න හැකියාව තිබියදී අපේ ඩොලර් ටික පිට රටට යන්න දීලා උඩ බලාගෙන ඉන්නවා. හැකිනම් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමනි මෙවර අයවැයෙන් අපේ රටේ කිරි ගොවියන් ඉලක්කයක් ඇතිව ශක්තිමත් කරන්න. කිරි එළදෙනුන් ආනයනයේදී විද්වත් මත සේම පිළිගත් ක්‍රමයක් මත අලුත් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. මේ අයවැයෙන්වත් අපේ රටේ කිරිපිටි ආනයනික මාෆියාකාරයින්ව මට්ටු කරන්න කියලා අපි මතක් කරනවා. ඉවල්ට නියමිත සාධාරණ මිලක් නැහැ. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉවල්ට පාලන මිලක් මේවා කරලා රජෙන් මේ දේ මේවා කරලා දෙන්න කියලා විතරයි. කිරි වලට අපිට මේ මිලක් නැහැ. අපිට සාධාරණ මිලක් ලැබෙනවා නම් හොඳයි. ඉතින් අපි දැන් මේ කිරි සතු මේ හැදුවට අපිට මේ හරියට කිරි මිලක් නැහැ. කිරි ගොවියන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා නම් හොඳයි කියලා තමයි කි මම කියන්නේ. මේ කිරි වලට සාධාරණ මිලක් නැහැ. අපේ කිරි වලට එමුණාට ගණන් නැහැ. ඒ ගානම තමයි අපිට හම්. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සජීව විකාශය සමගින් අද පස්වරු 2:30 සිට සියත සමගින් එක්වන්න ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.